අයිබුවන් 360 සජීව සංවාදයේ සමගයි ඔබ අදත් එක් වී සිටින්නේ. අද දවසේදී අපි සූදානමින් සිටිනවා කතා බහ කරන්න. පහුගිය කාලේ බොහොම ඔහු කොහොමද ජනප්‍රිය චරිතයක්. නමුත් පහුගිය කාලේ විශේෂයෙන් කතා බහට ලක් වෙච්ච චරිතයක්. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙරිලාල් කාන්ත මහත්මයා අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙන 360 සජීව සංවාදයට අයිබුවන්. අර මං කලින් කියපුවර පහුගිය සතිවල ජනප්‍රිය වෙච්ච කාරණය බුදුමාතින් සිද්ධ වෙච්ච රියන්තුර සම්බන්ධ කාරණේ පිළිබඳ අපි පොඩ්ඩක් පස්සේ කතා කරමු. ඊට කලින් දේශපාලනමය කාරණා කීපයක් තියෙනවා කතා බහ කරන්න. අපි ඒක අරගෙනත් අපි කතා කරන්නට අවශ්‍යයි. දැන් ඔබ මේ මෑතකදී සඳහන් කරා විරු සමරුව අවස්ථාවේදී රට තුන්කොන් සටනකට ගෙනියන ඔබතුමාල ලෑස්තියි කියලා. ඇත්තටම එහෙම තුන්කොන් සටනකට ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් තමයි ඔබ ඒ සඳහන කරන්නේ. එහෙම ගෙනියන්න පුළුවන්ද? එහෙම පසුබිමක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද? මෙහෙමයි. මේ පාර ජනාධිපතිවරණය ටිකක් වෙනස් වෙයි කියලා අපි හිතනවා. ඒකට තියෙන සාධක තියෙනවා. දැන් ඇත්තටම මේ කිසිම පක්ෂයකට විශේෂයෙන් ප්‍රධානයයි කියන දෙපාර්ශ්වයට තමන්ගේ අපේක්ෂකයෝ පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇති වෙලා තියෙනවා. දැන් ජයග්‍රහණය පිළිබඳව ස්ථිරභාවය දෙපැත්තරම ගැටලුකාරී තත්ත්වයක තියෙන්නේ. දැන් එක පැත්තකින් අපි 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාව අපි දිගට කරගෙන යනවා. දැන් මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තියෙන තත්ත්වය ටිකක් ගැඹුරින් බැලුවොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි සංශෝධනය දැම්මා කියලානේ ඔය සමහරු කිව්වේ. දැන් දුවගෙන ඇවිල්ලා දැන් මේක සම්මත කරගන්න මැදිහත් වෙන්න එපේ හරණන් එතුමා. නමුත් එන්නේ නැහැ. එතුමා එන්නේ. එතුමා කල්පනා කරනවා අපිට පේන විදියට මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සටනකට යනවට වඩා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක සටනට යන එක තමන්ට වාසිය කියලා. එතකොට 20 වෙනි සංශෝධනය ක්‍රියාත්මක වුණොත් ඒක සම්මත කරගන්න පුළුවන් නම් එන්නේ මහමැතිවරණයක් නේ, ජනාධිපතිවරණයක් එන්නේ නැහැ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට එතකොට සටන් කරන්න වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. ඔහු ප්‍රබලයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රබලයි. එතකොට රනිල් දුබලයි ඇත්තටම ගත්තම. එතකොට එතුමා කැමති ඒ නිසා ජනාධිපතිවරණයකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවනම් එතුමායි කැමැත්ත. මහින්ද රාජපක්ෂ මහත්තයත් මේ අවස්ථාව වෙනකොට මේ අවිනිශ්චිත කමකට පත් වෙලා ඉන්නව තරා. එතුමා දේශපාලනයෙන් වියෝ වෙනව නම් ඈත් වෙනව නම් එහෙම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. නමුත් ඇත්තටම එතුමා මූලික කරගෙනනේ ඒකාබද්ධ විපක්ෂ පැත්තේ දේශපාලනේ තිබෙන්නේ මූලික වශයෙන්. එතුමා තමයි ජනප්‍රිය නායකයා. එතුමාට තව ඉදිරියට යන්න දේශපාලන ඕනකමකුත් තියෙනවා. ඒ නිසා අපේක්ෂකයා තෝරා ගැනීමේ අපහසුකුත් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් වැඩේ අත්හැරලා නැහැ. දැන් එතුමා තමයි දැනට ස්ථාවරව අපේක්ෂකෙක් ලෙස ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ යෙදිලා ඉන්නේ. එතුමා දැන් මැතිවරණ ව්‍යාපාරයේ ඉන්නේ. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ තමයි ඉන්නේ. එතුමත් ලොකු අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. අල්ලපු අත්තයි පය ගාපු අත්තයි දෙකම නැති වෙච්ච තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් එතුමා ඉදිරිපත් වෙන්න දරන උත්සාහයයි. ඉදිරිපත් වෙයි එතුමා අත්තරණ ගන්නෑ කොහොමද? අනිත් පැත්තට ඒකේ තියෙන අභියෝගයි මේ ඔක්කොම බැලුවම දැන් එතනමත් තියෙනවා නිකන් තුනක්. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ මූලික කරගෙන අපේක්ෂකයේ දායිනි අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඒකට උත්සාහ කරමින් ඉන්නේ කියලා. මොන මොන අදහස් තිබ්බත් එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් උත්සාහ කරනවා එක පැත්තකින්.
එතුමට ජයග්‍රහණයක් කරන්න නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිලේ සහයෝගය අවශ්‍ය වෙනවා. නැත්නම් එක්සත් ජාතික පක්ෂ පිලේ සහයෝගය ඕන වෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයත් එක්ක දැන් ප්‍රශ්නයක් හදාගෙන ඉන්නේ. එහෙමනේ තියෙන්නේ. ඉතින් ඔයනි වටපිටාවක ගත්තමමත් තුනක් ප්‍රශ්නයක් තියෙනවා. එබැවතුමා එදා සඳහන් කරන්න කොන් සටනට ඔබතුමන්ලගේ අපි දැන් අර අපේක්ෂකෙක් ගැන ඒ අය පස්සේ විසඳගෙන මොකක් හරි ඉදිරිපත් වීමක් එනවයි කියලා අපි හිතුවොත් එතකොට එක්සත් ජාතික පක්ෂය මූලික කරගෙන ඡන්ද ව්‍යාපාරයකුත් පොදු ජන පෙරමුණ මූලික කරගත්ත අපේක්ෂකෙක් එක්ක ඡන්ද ව්‍යාපාරයකුත් නේ සාමාන්‍ය විදිහට අපි දන්නේ මෙච්චර කාලෙ. නමුත් දැන් අපි කාලයක් තිස්සේ දිගට කිව්වා මේ ඉදිරි ජනාධිපතිවරණයකදී අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. ඇත්තරම අපි අපේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා නැහැ ජනාධිපතිවරණයට. එකක් අපේ 82 රෝණ විජේත සහෝදරයා ඉදිරිපත් වුණා. එතනින් පස්සේ ආයි අපි ජනාධිපතිවරණ ඉදිරිපත් වුණේ මේ නන්දනගුණ තිලක ඉදිරිපත් වුණා වමේ පොදු අපේක්ෂකයෙක් කියලා. වමේ අපේක්ෂක, වමේ පොදු නෙමෙයි, වමේ අපේක්ෂකයා. නව සම සමාජ පක්ෂය වගේ පක්ෂ කීපයක් එක්ක එකතු වෙලා. එතනින් පස්සේ අපි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලාම නැහැ. නමුත් අපි මෙවර දිගින් දිගටම කියමින් ආවා අපි වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. ඔය කාරණේදී දැන් ඔබතුමයි තුන්කොන් සටන ගැන කතා කරද්දිම සඳහන් කරනවා පළමු උත්සාහය තමයි 20 වෙනි සංශෝධනය. පළවෙනි උත්සාහයේ 20 වෙනි සංශෝධනය ගෙන ඒම බැරි වුණොත් ජනාධිපති අපේක්ෂකයෙක්ව ඊළඟට ඉදිරිපත් කරනවා කියලා. දැන් ඒක පිළිබඳව නිකන් එළියෙන් ඉඳන් බැලුවම ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකෙක් ජනතා විමුක්ති පෙරමුණ මූලික වෙලා ජනතා විමුක්ති පෙරමුණ වටා ඉන්න අනෙකුත් පක්ෂ එකතු වෙලා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනකොට ඒකෙන් බොහෝ විට ඡන්දපදනම කැඩෙන්නේ එක්සත් ජාතික පක්ෂ ඡන්දපදනම බොහෝ විට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ UNP රනිල් වික්‍රමසිංහ මහත්මයා වටා ඉන්න ඡන්දපදනමෙන් කොටසක් කැඩේවි කියන අදහසක් තියෙනවා. දැන් ඒකත් එක්ක ඔබතුමන්ලා මේ මේ දාන අදහස සහ මේ තර්කය මේක එක්ක එක්තරා විදිහකට රනිල් වික්‍රමසිංහ මහත්තයාව නිකන් බය කරන්න වගේ කියන කතාවක්ද? ඒ කියන්නේ 20 සංශෝධනය කර ගැනීම සඳහා ඔබතුමන්ලා අපිට සහාය දුන්නේ නැත්නම් ඔන්න අපි දානවා අපේ අපේක්ෂකයෙක්ව. එහෙම නිකන් එහෙම තර්ජනාත්මක ස්වරූපයකින් කරන දෙයක්ද මේක? තර්ජනයක් හැටියට බාර ගන්නවා නම් ඒගොල්ලන්ගේ වැඩක් ඒක. අපිට කමන්නේ එහෙම බාර ගත්තත්. නමුත් 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට යොමු කරන්නත් කලින් ඉඳන්ම අපි මේ කතාව කියමින් හිටියේ. මේ මේ සාකච්ඡාව අපි ගෙනල්ලා තිබ්බේ. ඒකට හේතුව මේ මේ දේශපාලන අපිට අනන්නේ දේශපාලනයක් අපි ගොඩනගා ගැනීම ඕන කමක් තිබෙනවා. ඒ කියන්නේ එයින් කියවෙනවා පහුගිය කාලේ ජනාධිපතිවරණවලදී අපිට අනන්‍ය වූ දේශපාලනයක් අපිට එළියට වෙනමම ගන්න බැරි වුණා කියන එක. ඡන්ද කීය හරි අපේ අපේක්ෂකයක ඡන්ද කීය හරි අපි දැන් අපිට අනන්‍ය වූ දේශපාලනයක් ඉදිරියට ගැනීමේ ඕනකමක් තිබෙනවා ස්වාධීනව. එතකොට ඒක තව අයට විවිධ විදිහට බලපාන්න පුළුවන්. ඒ අයට කොහොම බලපෑවත් අපි තීරණයක ඉන්නවා. අර ඔබතුමිය කිව්වා වගේ අපිට එකතු කරගන්න පුළුවන් තවත් පිරිසක් සමග අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න. එතකොට මේක ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් එක්ක තාපෝ සම්බන්ධ කළොත් තුන්කොන් සටනක් කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 ජනවාරි 8 ජනවරම කියන එක සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරානේ. සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරා. ඒව දැන් මතකත් නැහැ. මෙතෙක් මීට කලින් ආපු පාලකයොත් එහෙම නොකර තියන නෙමෙයි. නමුත් මේක මේ 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 මැතිවරණය ජයග්‍රහණය කරේ එක්සත් ජාතික පක්ෂයේ තනි පංගුවකින් නෙමෙයි 2015. ඒකට විශාල මේ බාහිර සමාජ කණ්ඩායම්. පාවෙන ඡන්ද, මැදපන්තික ඡන්ද, සිවිල් සමාජ ඡන්ද ගොඩක් සම්බන්ධ වුණා. එතකොට ඒ සියල්ලම ගත්තොත් එක්තරා ආකාරයකට කලකිරීමට ලක් වෙලා ඉන්නවා. නැවත රනිල්ට කඩේ යන්න බෑ. නැවත අමාරුයි. හරි, මම මේ කියන්නේ ජනාධිපතිවරණ නෙමෙයි
එතනින් පස්සේ ආපු මහමැතිවරණේ. එතකොට අද ඕනකමක් තියෙනව ඇත්තටම මෙන්න මේ 2015 ජනවාරි 8 පෙළගැහිච්ච UMP එක දිනවන්න කියලා පෙළගැහිච්ච නැති බාහිර සමාජ කණ්ඩායම් ඔක්කොම නියෝජනය කරන දේශපාලනයක් ඉදිරියට ගන්න. එතකොට ඔබතුමිය කිව්වා වගේ එක්තරා ආකාරයකින් 2015 ජනවාරි 8 පෙළගැහිච්ච ඡන්ද පදනමෙන් තමයි මේක ගැලවෙන්න නියමිත වැඩිපුර. මේ පැත්තක් තියෙනවා. මේ පැත්තත් අපිට කියන්න බෑ යම් මේ තියෙන තත්ත්වය තුළ ඡන්ද පදනම් පිළිබඳ කුමන තත්ත්වයක් තියෙද කියලා. මොකද අපිට දැන් මනින්න පුළුවන් කමක් තියෙනවා ඇත්තටම. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක් ආවොත් එනවා නම් ඒ පැත්තේ සන්ධානයේ දෙදරන්න පුළුවන් ඉඩක් තියෙනවා කියලා. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව දැනටම මතපල කරලා තියෙන ඔය කළුතර මන්ත්‍රීතුමා වගේ අය, කවුද වෙල්ගම මහත්තයා වගේ අය, තවත් මහින්ද රාජපක්ෂ මහත්තයාවම කේන්ද්‍ර කරගෙන දේශපාලනය ගැන හිතන, ඒ පවුලේ වෙනත් අය කේන්ද්‍ර කරගෙන හිතන්නේ නැති අපිට වාසුදේව නානකර මහත්තයා කියන්න බෑ. සමහර විට ඒක ඒ අභ්‍යන්තරෙන්ම එහෙම ප්‍රවණතාවයක් නිර්මාණය කරන්නත් ඉඩ තියෙනවා. හරි, ඒ නිසා මේ ජනාධිපතිවරණය ටිකක් සංකීර්ණ වෙනවා අනිවාර්යයෙන්ම. ඔබතුමන්ලගේ අපේක්ෂකයා කුමාර වෙල්ගම මහත්මයා එහෙම වෙයිද? එහෙම නිකන් කතා බහක් එහෙම නැද්ද? සමහර කියනවා එතුමා ජනතා විමුක්ති පෙරමුණෙත් පොඩි බලයක් අතර අරන් තමයි සමහර විවේචන කරන්න කියලා. එතුමාට සහයෝගයක් තියෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණෙන්. එහෙම දෙයක් තියෙනවද ඇත්තටම? එතුමා දැනුවත් නෑ. මෙහෙමයි, ජනතා විමුක්ති පෙරමුණේ තියෙනවා නම් මම දන්නවා. ඒකේ වෙන ව්‍යංගයකුත් තියෙනවා. ඔබතුමා දැනුවත් වුණා වෙන කවුරු හරි දැනුවත්ද තියෙනවා වගේ අදහසක් නෑ. එහෙම එකක් නෑ. හැබැයි මෙහෙමයි, දැන් මේ 20 සංශෝධනයට පක්ෂව යම් මත පල කරන අය ඉන්නවා. ඒයට අපි කැමති මේ වෙලාවේ. වෙල්ගම් මහත්තයරුණත් අපි කැමති මේ වෙලාවේ. මොකද 20 සංශෝධනය සම්බන්ධ කාරණාවේදී එතුමා ඒ වෙනුවෙන් කතා කරලා තියෙනවා. එතුමත් එක්ක සැලකුදු පිරිසක් ඉන්නවා නම් අපි ඒත් කැමති. කොහොමත් 20 සංශෝධනය අපි මේ මාසේ ඉවර කරනවා. ඒ කියන්නේ මෙහෙම ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසේ මුල වෙනකොට පටන් ගන්න වෙනවා වැඩ. හරි, එතකොට අපිට මේක ඇදගෙන යන්න පුළුවන් දුරක් තියෙනවා. එතකොට මේ මාසේ එක්ක අපි මේක පාර්ලිමේන්තුවට ගේනවා. ගෙනල්ලා එතකොට හෙළදරව් වෙනවනේ. මෙයා ඡන්ද දුන්නේ මෙහෙම, මෙයා ඡන්ද දුන්නේ මෙහෙම. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කයිවාරු ගැහුවට දැන් විධායක ජනාධිපති ක්‍රමය ඕන කියලා දැන් කිය ගන්න අයට ඒක අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඕනේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී අරේ මේ කියාගෙන ඉන්න අය ඉන්නවනේ. ඒතර ඒගොල්ලන්ට මේක අදාළ වෙනවා. එක්කෝ අපි මේක දානවා, දාලා ලැබෙන ඡන්ද කීය හරි ඊට පස්සේ මොකක් හරි වෙයිනේ. එහෙම නැත්නම් අපි මේක ජනතාවට පැහැදිලි කිරීමක් කරලා නොදාම ඉන්නවා මේ කතාව ඉවරයි කියලා. එතනින් පස්සේ අපි අර අපේ ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වෙනවා. ඔහොම තමයි තියෙන්නේ. ඉතින් ওই තියෙන බෙදීමත් එක්ක විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, පොහොට්ටුවයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි, මහින්ද රාජපක්ෂ මහත්තයයි මේ ඔක්කොම එකට ගත්තම මේ එක කඳුරක බරපතල අර්බුදයක් වෙනද නොතිබුණ. දැන් මීට කලින් එහෙම එකක් ආවේ නැහැනේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අපේක්ෂක වෙන ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දැන් ඊට කලින් ගත්තත් චන්ද්‍රිකා නෝනාගෙන් පස්සේ ඒ වෙනකොට අගමැති හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒකට අගලා මහින්ද රාජපක්ෂ පොඩි කතා තිබ්බත් ඒක ඉක්මනින් කෙලවර වුණා. ඊට කලින් මේ විදිහේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තේ කවුද කියන ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එක්සත් ජාතික පක්ෂය පැත්තේ හැමදාම වගේ තිබ්බා. රනිල්ද, සජිත්ද, වෙන කවුරු හරිද ඔහොම සාකච්ඡාවක් තිබ්බා. නමුත් මේ පාර්ශ්වයේ එහෙම එකක් තිබ්බේ නැහැ මීට කලින් ප්‍රබලව. ඉතින් මේ පාර මෙහෙම ප්‍රබල තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයයි ආණ්ඩුවේ පොරොන්දු කඩකිරීම පිළිබඳ තත්ත්වයයි දැන් අපි TN එක වගේ සංවිධානයකට වුණත් අපි කල්පනා කරනවා පුළුවන්ද රනිල් වික්‍රමසිංහ වගේ අපේක්ෂකයෙකුට දෙමළ ජනතාවගේ ඡන්දය අරන් දෙන්න මැදිහත් වෙන්න කියලා. ඔබ ගෝඨාභය මහත්තයා වගේ කෙනෙක් ආවොත් ඒගොල්ලන්ට පොඩි ඉඩක් එනවා.
ඉඩක් එනවා පොඩ්ඩක් ඒකට. හරි. ඒ නිසා මේ ඒ වගේ අර්ථකින් ගත්තොත් අපි කැමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැතුව වෙන කවුරුද එනවා. මොකද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් හදන්නේ ගෝඨාභය කළු කරලා. එතුමා සම්බන්ධයෙන් කියන්න තියෙන කතා ටික අලුත් කරලා ඒ බිල්ල පෙන්නලා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ බිල්ල පෙන්නලා ප්‍රජාතන්ත්‍රවාදය කියන මාතෘකාව පදනම් කරගෙන අනිත් ඔක්කොම දුවගෙන ඇවිල්ලා එයාට ඡන්දෙ දෙයි කියලා. එයා කල්පනා කරන්නේ එහෙම. හරි. ඉතින් TNA සංවිධානයට වගේ පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා මොනවා වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙච්ච පොරොන්දු ඉෂ්ට වෙලා නැහැනේ උතුරට අදාළව ගත්තම්. ඉතින් ඒ නිසා මේ ඊළඟ උතුරෙන් අපේක්ෂකයෙක් එයිද කියන සාකච්ඡාවකුත් තියෙනවා මේ අස්සේ. හරි. ඒක ඉතින් ඉන්දියාව තීරණය කරයි. උතුරෙන් එන්න එනවද නැද්ද කියන එක ඉන්දියාව බලාගනි. අපි ඒකට එච්චර මහන්සි වෙන දෙයක් නැහැ. ඉතින් කොහොම හරි ඔන්නෝම සංකීර්ණකමක් තියෙනවා. ඒක ඇතුලේ අපි හිතනවා අපේ අපේක්ෂකයාටත් වෙනදට සාපේක්ෂව ඊට වඩා ඉඩක් මේ තත්ත්වය තුළ මේ ව්‍යාකූල තත්ත්වය තුළ සහ දේශපාලනයේ තියෙන කලකිරීම කඩාවැටීම් ඔක්කොමත් එක්ක හදාගන්න පුළුවන් වෙයි කියලා. දැන් වර්තමාන කාලය ගත්තම වර්තමානයේ අපි දකින රටවල් එක්ක සංසන්දනය කරාම ඔය ලෝකයේ වමේ ව්‍යාපාරවලට බලය ස්ථාවර කරගත්ත වමේ ව්‍යාපාරයක් බලය ලබා ගත්ත එහෙම එකක් මෑත ඉතිහාසෙද මෑත කාලේનો අපි දකින්නේ නැව හිතනවාද වමේ ව්‍යාපාරයකට එහෙම බලපෑමක් කරන්න එහෙම බලයක් ලබා ගන්න එහෙම හැකියාවක් ලැබෙවි කියලා. අතන දැන් අපි මේ උත්සාහ කරන්නේ වම මූලික වෙච්ච තවත් ප්‍රගතිශීලී බලවේගත් ඒකාබද්ධ කරගත්ත අර වාමාංශිකම නෙමෙයි වාමාංශික බලවේගත් සමග අනෙකුත් ඒ කියන්නේ රනිල් මෛත්‍රී මහින්ද විරෝධී සහ එයින් ඊට වෙනස් බලයක් බලාපොරොත්තු වෙන අයගේ නියෝජනයක් ගොඩනගන්න මේක ටිකක් ලේසි නෑ අමාරුයි නමුත් අපේ උත්සාහය තියෙන්නේ එම ඒ කියන්නේ අර අපි කිව්වොත් අමු වාමාංශික නෙමෙයි වාමාංශික මැදිහත් වීමකුත් එක්ක රටට අවශ්‍ය මැදිහත් වීමක් කරගන්න. ඔය ඒ කතාව එහෙම කියනකොට අමු වාමාංශික නෙමෙයි දැන් මේ තියෙන තත්ත්වයන් සලකා බලලා ඒවත් එක්ක ගැළපෙන දේශපාලන ගමනක් වගේ කතාවක් නෙවෙයි මම කියන්නේ. එතකොට ඔකත් එක්ක මට මේ කුමාර ගුණරත්නම් මහත්මයා පසුගිය දිනකදී විරු සමරුවට සමගාමීව ඔහු ප්‍රකාශයක් කළා. ඒකද මේ ඔබතුමා කියන්නේ කියලත් හිතන අපි බලමු එතුමා මොකද කිව්වේ කියලා. අපි මේ කතා කරන 70ගේ අරගලයට නායකත්වය දුන්න ජනතා විමුක්ති පෙරමුණේ නාමය හිමි කරගෙන තියෙන පක්ෂය අද වෙනකොට ආපුසරයක් සුදුගණේශ්වර පක්ෂයක් බවට පත් වෙලා තවදුරටත් වාමාංශික දේශපාලන භාවිතාවයක් නැති තත්ත්වයට පත් වෙනවා. ඒගොල්ලෝ කැමතිත් නැහැ අපි වමෙන් විවේචනයක් ගේනවට. ඔගොල්ලෝ වම නෙවෙයි කියලා අපි විවේචනය කරද්දී ඒගොල්ලෝ කියන්නේ ඔහු අපි වම නෙවෙයි කියලා. ඒ නිසා ওই විවේචනේ අපිට අදාළ නැහැ කියලා කියන්නේ. ඒකමද මේ කියන්නේත් ඒ කියන්නේ දැන් පොඩ්ඩක් වෙනස් වෙලාද? නෑ එයා කියන එක මොකද්ද කියලා වෙනම බලන්න ඕන. ඒක වෙනම දෙයක්. ඒ කියන්නේ මේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක වගකීමක් තමයි තමන් වාමාංශික වෙන එක තියාගනිමින් වෙනත් අමතර ප්‍රගතිශීලී බහුජන බලවේගයකට එකතු කරගන්නේ. ඒක වමේ ව්‍යාපාරයේ වගකීම. එහෙම නැත්තම් මොකද වෙන්නේ? නිකන් වම කියලා නිකන් වම වම ගගා ඉන්න නිකන් හත් අට දෙනෙක් එකතු වෙලා කුරුටු ගගා ඉන්න තමයි තියෙන්නේ. හරි. ලෝකෙ වෙච්ච හැම තැනකම වාමාංශික ව්‍යාපාරය සමත් වුණාත් අනෙකුත් ප්‍රගතිශීලී කණ්ඩායම් එක ඒකාබද්ධ කරගන්න. එහෙම තැන්වල තමයි මේ ජයග්‍රහණය කියන එක සිද්ධ වුණේ. දැන් අපි දන්න සමාජවාදය බිහි කරගත්ත රටවල් වලට අපි ආපහු හැරිලා බැලුවත් ඒවා මේ ඔක්කොම ගත්තම චීන විප්ලවය ගත්තත් ඒක චීන දේශපාලන පරිවර්තනය ගත්තත් රුසියාවේ කිව්බාවේ කොහේ ගත්තත් මූලික කාර්යභාරයක් වාමාංශික ව්‍යාපාරය කරන අතර ඒ ස්ථාවරයන් තියා ගනිමින් අනෙකුත් සමාජ ප්‍රගතිශීලී පුරවැසි බලවේග එකතු කර ගනිමින් තමයි ජයග්‍රහණ ලැබලා තියෙන්නේ. හැබැයි අර මාක්ස්වාදී ජීවගුණයත් පවත්වා ගත යුතුයි නේද? මොකද දැන් අපි දැක්කද ඔබතුමා ඔය බලවේග එකතු කර ගන්නවා කියලා කියනකොට දැන් සුනිල් පෙරේරා මහත්මයා
එතකොට ක්‍රිෂ්මාල් සුනිල් පෙරේරා මහත්මයා. එතකොට ක්‍රිෂ්මාල් මහත්මයා පසුගිය ඡන්ද ව්‍යාපාරවලදී ඔබතුමන්ලත් එක්ක එකතු වෙනවා. එතකොට දැන් මේ වගේ බල මේ වගේ පුද්ගල චරිත විදියට ගත්තම කොච්චර දුරට ජනතා විමුක්ති පෙරමුණේ අර ගුණය ඒ ඒ ඒ ජීව ගුණයට කොයිතරම් දුරට ගැලපෙනවද මේ 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 පිරිස්? ඔවුන් දැන් මොකද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තාම දැඩි විනයක් සහිත සමාජිකයෝ හිටපු ඔවුන් ස්වයං විවේචනයක යෙදුණු එහෙම පිරිසක්නේ. එතකොට අර දැන් ඔවුන් ඒ වගේ චරිත වෙනත් දේශපාලන පක්ෂයක ගලපන්න පුළුවන්. ඔබ ජනතා විමුක්ති පෙරමුණත් එක කොච්චර දුරට ගැලපෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එහෙම එකතු කරගන්න පුළුවන්ද? ඇත්තටම එහෙම නැත්තම් ජේපි කාරෝ ටික විතරනේ ඉන්නේ. දැන් ඔබ આવොත් ඔබත් ගන්නවයි කියලා කියන්නේ ඔබ අපිට සහයෝගය දෙන්න ලෑස්ති නම්. ඉතින් ඇයි අපි එක නොගිනි? හැබැයි මාතෘ ඔබේ සහයෝගය ගන්නවා කියන්නේ මේවා ඡන්ද ව්‍යාපාරනේ. මේවා ඡන්ද ව්‍යාපාර. ඡන්ද ව්‍යාපාර වෙනයි. හරි වෙනත් වාමාංශික කටයුතු වෙනයි. මේ ඇවිල්ලා මැතිවරණ. මැතිවරණ දේශපාලනය කියලා එකක් තියෙනවනේ. මහාපාර දේශපාලනයකුත් තියෙනවා. තවත් විවිධ මේ කම්කරු අරගල තියෙනවා, ගොවි අරගල තියෙනවා, විවිධ ඒවා තියෙනවා. එතකොට මේ ඇවිල්ලා මැතිවරණයක් සම්බන්ධ අපි කරන කතිකාව ජනාධිපතිවරණය සම්බන්ධ කාරණය. ඉතින් ඒකට අපේ අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරාට පස්සේ අර බලවේගත් එකතු කරගෙන ඒ අපේක්ෂකයට සහයෝගය දෙන්න එනවා නම් තව තව කණ්ඩායම්. අපේ අරමුණ ඒකනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එන්නේ නැති එක. අපි මෙච්චර කාල මුණ දීලා තියෙන ප්‍රශ්නේ එහෙම එන්නේ නැති එකනේ. අපිට ඕන ගෙන්න ගන්න තමයි. DNA කරනවා නම් ඒත් කමන්නේ. ඡන්දේ දෙනවා JP එක ඉදිරිපත් කළ තියෙන අපේක්ෂකයට. මේ පොදු ඉදිරිපත් කළ තියෙන අපේක්ෂකයට මේ මේ පාර අපි සහයෝගය දෙනවා කියලා ඒගොල්ලෝ කිව්වොත්. අපි කියන අනේපා. ඔයගොල්ලෝ මෙහෙමයි 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 අනේපා. ඔයගොල්ලෝ කලින් UMP එකට උදව් කරා, තව කාලෙක තව තවයට උදව් කරා. අපෝ මේ පැත්තෙන් එන්න එපා. නෑ අපි එහෙම කියන්නේ නෑ. අපි කැමති. ඒකෙන් අපේ වාමාංශික බවට මුකුත් වෙන්නේ නෑ. වෙන්නේ නැද්ද ඇත්තටම? එහෙම වෙන්නේ නැහැ, වෙලත් නැහැ, වෙන්නේත් නැහැ. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරු යළි 300ට සජීව සංවාදය හමුවෙමු. ඔබ යළිත් එක්ක සිටින්නේ 300ට සජීව සංවාදයේ සමගින්. ඒ කියන්නේ දැන් ඔබතුමන්ලා දැන් පක්ෂයට එහෙම නැත්තම් මේ මැතිවරණ කටයුතු වලදී සහය පළ කරන්න එන ඕනම කෙනෙක්ව බාර ගන්නව නම් ඇත්තට මේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙලා ජනතා විමුක්ති පෙරමුණ අනිත් පක්ෂවලට වඩා අනිත් ප්‍රධාන පක්ෂ දෙකට වැඩිය වෙනසක් නැහැ. උනුත් ඕන එන ඕනම කෙනෙක් බාර ගන්න ලෑස්තිනේ. ඔබතුමන්ලත් ඒ වගේ එන ඕනම කෙනෙක් බාර ගන්න ලෑස්ති. ඡන්ද ගත්තත් ඡන්ද නෙමේ. මේ මීට කලින් ගත්තත් ඉතින් ඡන්දවලදී 82 රෝණ විජිර සහෝදරයා කිව්වා වමේ කට්ටිය විතරක් ඇවිල්ලා අපිට ඡන්දේ දෙන්න වෙන කවුරුත් එන්න එපා. එහෙම කිව්වේ නැහැ නේ. ඡන්දේ දෙද්දි නෙමේ. ඡන්දේ දෙන කාරණා වෙනයි. ඒ කියන්නේ දකුණේ මත අදහස් දරපු දක්ෂිණාංශික මත අදහස් දරපු කෙනෙක්ට ඇවිල්ලා වාමාංශික මතයකට තමන්ගේ මතය වෙනස් කරගන්න පුළුවන්. ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. වැඩසටහන නිකන් නෙමෙයි. වෙන කණ්ඩායම කියන්නේ. නිකන් නෙමෙයිනේ. දැන් අපි තනියමත් නෙමෙයි. තව වාමාංශික සහ ප්‍රගතිශීලී සංවිධානත් එක්ක එකතු වෙලානේ මේ වැඩසටහන හදන්නේ. එතකොට ඒ අය අපි අතර ඇති වෙනවනේ මොකක් හරි සම්මුතියක්. ඉතින් ඒ සම්මුතිය පිළිගන්න වෙනත් අයට තමයි එන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව හේ එන එකක් නැහැ මේ කිව්වට. නේ? ඒ සම්මුතියට අනුව අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙල දිහා බලලා රයිට් කියලා කට්ටියයි. ඒක පිළිගන්න එන්නේ. එතකොට හොඳයි. පසුගිය දිනක සිද්ධ වෙච්ච අර අනතුර බිමත් රිය පැදවීම වරදක්නේ. ඔබතුමා ඒකට සම්බන්ධ වුණේ නැද්ද? මෙහෙමනේ, කිසි කෙනෙක් දැන් ඔය බිමත් රිය පදවන එක රටේ තියෙන නීතියට අනුව වැරදීනේ කොහොමද? මේ කවුරු කරත් වැරදි. ඒක අපි පොඩ්ඩක් තියන්න ඕන. මොකද දැන් මේක අධිකරණයේ තියෙනවනේ ප්‍රශ්නේ. අධිකරණේ මට අධිකරණයේ තුලදී මට තාම කිසිම චෝදනාවක් ඉදිරිපත් කළා නැහැ. එතකොට දැන් චෝදනා ඉදිරියේදී ඉදිරිපත් කරයි. ඉදි අවස්ථාවකදී චෝදනා ඉදිරිපත් කරයි. ඉතින් ඒ චෝදනා දිහා බලලා දැන් උත්තර දෙන්න තියෙනවා අපිට. එතකොට දැන් මෙතන විනිශ්චයකාරයෙක් ඉස්සරහා උත්තර දෙන්න බෑ ඒකට.
මාගතව අහන්නගේ ඊට කලින් මට උත්තර දෙන්න බෑ නේද කියලා. ඔව් ඒක බෑනේ. එතනට උත්තර දෙන්න තියෙනවනේ මම. ඉතින් ඒ නිසා මේ ඒක පොඩ්ඩක් එහෙම තේරුම් ගමු. දැන් ඔබතුමා මේ එදා මේ අප ලැබුණු අවස්ථාවේදී එළියට ඇවිල්ලා සදහන් කරනවා මේ පොලිසියට පුළුවන් කියලා මේ ඕන විදිහට තමන්ගේ මතය වෙනස් කරන්න මේ ගොරක දඩමස් කරන්න පුළුවන් දඩමස් ගොරක කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබතුමාට වැරදි චෝදනාවක් ඉදිරිපත් කරා වගේ තමයි ඒ ප්‍රකාශන හැඟෙන්නේ. මෙහෙමයි දැන් ඒගොල්ලෝ පොලිසිය කරන්නේ මේකේ සාක්ෂි ඉදිරිපත් කරන එකනේ. දැන් පොලිසියට බෑ නේද? ඉස්සලමම පොලිසියට බෑ නේද? එයා යම් කෙනෙක් පිළිබඳ කරුණු අධිකරණ ඉදිරිපත් කරනවා මිස අධිකරණේ තීන්දුවක් දෙන්න කලින් මෙයා වැරදිකාරයෙක් කියලා පොලිසියට කියන්න බෑනේ. පුළුවන්ද? බෑ. ජනමාධ්‍යට කියන්නත් බෑනේ. අපේ රටේ පොලිසියත් දැන් ඒක කරනවා, ජනමාධ්‍යත් ඒක කරනවා. අඩුතරමින් ජනමාධ්‍ය කියන්නේ නැහැනේ පොලිසිය මෙසේ ප්‍රකාශ කරා කියලා කියන්නේ නැහැනේ. මං කියන්නේ දෙරණට කියන කතාවක් නෙමෙයි මේ පොදුවේ. පොලිසිය මෙසේ ප්‍රකාශ කරයි. පොලිසියටත් එසේ ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. අධිකරණයක් තියෙනවනේ රටේ. එතකොට පොලිසියත් ගිහින් අධිකරණයට තමයි කරුණු කියන්න ඕන, අපිත් ගිහින් අධිකරණයට තමයි කරුණු කියන්න ඕන. එසේ සිදුවීමක් නොවි, ඒ කියන්නේ අධිකරණයට ගිහින් කරුණු කියන්න පෙර ඔක්කොම විසඳලා ඉවරයි කට්ටිය. ජනමාධ්‍යයි ඔක්කොම විසඳලා ඉවරයි. ප්‍රශ්නේ දැන් මේ අවස්ථාවේ තව නාලිකාවක දැන් අපේ අඬ සහෝදරයා ඉන්න වැඩසටහනක මම දන්නවා මට හොඳටම විශ්වාසය එයාගෙනු මේක ගැන ආනෝ. ඉතින් මම කියන්න ගියේ දැන් බලන්න මෑත කාලේ මං හිතන්නේ මේ රියානතුරක් සම්බන්ධ මේක තමයි ලංකාවේ ශ්‍රේෂ්ඨතම රියානතුර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨතම කියන්නේ මේ ජනප්‍රියම කතා කරපු සාකච්ඡාවට ගත්ත ප්‍රධාන එකක් බවට මේක පත් වුණා. මං කියන්නේ ඒක හොඳයි. නරකයි කියලා නෙමෙයි. ඒකෙන් කියවෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අය සම්බන්ධයෙන් සමාජයත් ජනමාධ්‍යත් කවුරුත් හිතන දර්ශක තියෙනවා. හිතන විදියක් තියෙනවා. හරි. එතකොට දැන් ඒකෙන් කියවෙනවා අපි සම්බන්ධයෙන් තියෙන උනන්දුව. ඒ උනන්දුවට මේ ඔක්කොටම ස්තුතියි ඇත්තටම. ඒ එහෙම උනන්දුවක් තියෙන එක සම්බන්ධයෙන්. ඒයින් අනිත් එක අපිට කියවෙනවා අපෙන් පොඩි වරදක්වත් වෙනවට කැමති නැහැ. කැමති නැති කමකුත් තියෙනවා. ඒකත් හරි හොඳයි. හරි. නමුත් ඉතින් මේක ගැන මට තව වෙනම වැඩ ටිකක් තියෙනවා ඉස්සරහට උසාවිය තුළ. හරි. ඒ නිසා මම මේ සිද්ධිය හින්දා නෙමෙයි මම මේ කියන්නේ ජනමාධ්‍යවලුත් පොලිසියනොත් ඉල්ලීමක් කරන්න ඕන. ඉල්ලීම තමයි උසාවිය තීන්දුව දෙන්න කලින් තීන්දුව දෙන්න යන්න එපා. හරි. ඒක සාමාන්‍ය දේශපාලනඥයන්ට හරි වෙන වෙන කාට හරි ඕන එකක් කියවන්න පුළුවන්. නමුත් වග කියුතු ආයතන වලට එහෙම කරන්න බෑ. මේක ගැන මේක ගැන ඕන එකක් කියාගෙන කියන්න ඕනේ ඔක්කොම කියලා දෙන්නේ. අය අමුතු මේක කියන්න දෙයක් ඉතුරුලා නැහැ මොකුත් කියලා දෙන්නේ නැති තරම්. ඉතින් මේ ප්‍රශ්නය ගත්තම ඔක්කොරම කලින් දැන් මේ ලෙඩෙක් ඉන්නවා. පළවෙනි ප්‍රශ්නේ යා. මොකද මෝටර් සයිකලයක් ටිකක් ලොකු වාහනයක හැප්පුණාම ප්‍රශ්නේ එන්නේ විතරම පොඩි වාහනයටනේ. දැන් මං හැප්පුණා නම් ලොකු අර කන්ටේනරයක වගේ කන්ටේනරක මාව හැප්පුවා කියලා කියන්නේ සාමාන්‍යයෙන්. එහෙමනේ පොඩි පොඩි කෙනාට විතරම ඩැමේජ් එකක් ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මේක පාරේ වාහන දෙයක් හැප්පෙන්නේ මොනවා වුණත්. ගෙදර තිබ්බ වාහන නෙමෙයි පාරේ යන වාහන දෙයක් ඒකට හැප්පෙන්නේ. ඉතින් අර ඒ නෝන මහත්තයාට අපි උදව් කරන්න ඕන මේකේදී අපි කරගෙන යනවා. ඒගොල්ලන්ට ඒක අපි කරන උදව් ප්‍රමාණවත් මදි නම් පසුව පුළුවන් වන්දි වගේ පැත්තකට නීතියෙන් කටයුතු කරන්න අපි ඒගොල්ලන්ට ඒක කියලා තියෙනවා. නමුත් ඉතින් මේක උසාවිය තුළ තාම ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද ඒක ඊට හාට ටිකක් කියන්නේ නැනේ හොඳ නැහැ. පොලිසිය කතාව මං කිව්වේ මේ මගේ ජීවිතේ තියෙන අත්දැකීම් තියෙනවා. පොලිසිය මේ සමහර දේවල් දාලා මිනිස්සු අල්ලලා ගෙනල්ලා දානවනේ කූඩුවට. ඒ අපි දන්නවා. ඒ රටම දන්නවා. හරි. සමහර නිකම් මිනිස්සු අල්ලන් ගෙනල්ලා මේක බාරගනින්.
එහෙම බාර එහෙම වැඩ කරනවා. ඔබතුමාටත් එහෙම සාධාරණයක් වුණාද ඒ වගේ දෙයක්? නෑ මට වෙලා නෑ. මට වෙච්ච දේවල් නෙමෙයිනේ මම කතා කරන්නේ. ගොඩක් වෙලාවට අපි සමාජය වෙනුවෙන් පෙනී ඉන්නවනේ. නමුත් වාර්තා ඉදිරිපත් කළ තියෙනවා. අපි ඒවත් එක පොඩ්ඩක් කටයුතු කර යුතු තියෙනවා ඉදිරියේදී සම්බන්ධයෙන්. මොකද දැන් ඔබතුමීට මම උදාහරණයක් කියන්නම්. දැන් මේ අනතුරෙන් පස්සේ මම පොලිසියත් එක්ක යනවනේ පොලිසියට. ගියාට පස්සේ තමයි මාධ්‍ය එතනට මාධ්‍ය සම්බන්ධ වෙන්නේ. දැන් මගේ ඩෙන්ටිටි තියෙනවා එතුමනලාද? හරි එතුමනලා දැන් මේක පොලිසියට පෙන්න මේ පොලිසිය පෙන්නනවා ජනමාධ්‍ය වලට. මේ 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 ඔයා දැකලා තියෙනවද කොහේ හරි අනතුරකදී හරි මොකක් හරි එහෙම සිද්ධියකදී පොලිසිය මේ ජනමාධ්‍ය වලට හැඳුනුම්පත් පෙන්න කටයුතු කරනවා. එහෙම කරලා නැහැ නේ. මේකෙදි කරන්නේ. හරි. ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ මේ මේක සම්බන්ධයෙන් මට තියෙන අදහසක් තියෙනවා. ඒ අදහසත් එක්ක තමයි මම මේ ප්‍රකාශ කළේ. ඉතින් කොහොම වුණත් මේක අපිට අධිකරණයත් තුල තියෙන ප්‍රශ්නයක් නිසා ගොඩක් කතා කරන්න අමාරුයි ඒක. පක්ෂයක් විදිහට දැන් සාමාන්‍යයෙන් පක්ෂයේ ප්‍රතිචාරය මේ සිද්ධියත් එක්ක මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ පක්ෂයෙන්? එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ ස්වයං විවේචනයන් සිද්ධ කර ගන්නවා. මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි සිද්ධ වුණාම ජනතා විමුක්ති පෙරමුණේ ස්වරූපේ තමයි ස්වයං විවේචනයක් සිද්ධ කරන එක වාචික වෙන්න පුළුවන්. ලිඛිත ස්වයං විවේචන ඉදිරිපත් කරනවා. ඒ හරහා ඔවුන් නැවතත් අලුත් පුද්ගලයෙක් විදිහට නැවත කටයුතු කරන මේ කාරණාවට අදාළව පක්ෂයේ කොයි විදිහට ප්‍රතිචාර? මේ කාරණයට අදාළව මොකක්වත් කරගන්න බෑනේ තාම. මොකක්වත් කරගන්න බෑ තාම. හරි. තාම තියෙන්නේ කතන්දරනේ. තාම තියෙන්නේ කතන්දර. ඉතින් කතන්දර සම්බන්ධයෙන් පක්ෂයට අමාරුයි තීරණ ගන්න. පක්ෂය තීරණ ගන්න ඕන. ඒ කියන්නේ මම වැරද්දක් කරලා තියෙනවා නම් තීරණ ගන්න. මොකද අපේ පක්ෂයේ සුවිශේෂ සංස්කෘතියක් ගොඩනගලා තියෙන පක්ෂයක් නේ. මූලික දෙ කැපවීම. ඒ කියන්නේ කැපවීම පදනම් කරගත්ත පක්ෂයක් අපේ සමාජිකයෝ නායකයෝ මේ හැමෝම කැපවීමෙන් බඩ කටයුතු කරා. ඒ කැපවීම මත තමයි මේකේ පැවැත්ම තියෙන්නේ. එතන නායකයෝ සමාජිකයෝ අපි ඒ කැපවීමට අදාළ තෝරාගත් සම්ප්‍රදායන් නීති රීති අපි සතුව තියෙනවා. ඒවා බිඳ වැටෙනවා නම් ඒකට පක්ෂය පවත් යන බෑනේ. අමාරුයි. නමුත් මේ වෙලාවේ පක්ෂයට තාම මේක ගැන බලන්න වෙලා තියෙනවා. හරි. මොකද අධිකරණේ ප්‍රශ්නකුත් තියෙන නිසා මෙතන. ඉතින් පක්ෂ බලලා පක්ෂ සුදුසු තීරණයක් ගනී. හොඳයි. මම පෞද්ගලිකව ප්‍රශ්නයක් අහන්න. ඔබේ පවුලෙන් මේ සිද්ධියට අදාළව කොයි වගේ ප්‍රතිචාර ලැබුණේ? මේ බිරිඳ මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්කේ? ඇය මොන වගේ අදහසක්ද දැක්කේ? ඒගොල්ලෝ ඉතින් අපිට කරදරයක් වුණාම ඒක හරිද වැරදිද කියන පැත්තෙන් නෙමෙයිනේ බලන්නේ. දේශපාලකයෙකුගේ බිරිඳක් නිසා කොයි වගේද මේකට? එහෙම බලන්නේ නැහැ. ඉතින් ඒ බලන්නේ මාව කොහොමද මෙතනින් ගලවගන්නේ කියලා. ඒකනේ සාමාන්‍යයෙන් ලේ සම්බන්ධවලදීත් එහෙමයි. බිරිඳ සැමියා වගේ සම්බන්ධවලදීත් එහෙමයි. ඉතින් ඇය වුණත් කැමති නැහනේ. අපි අපේ මොකක් හරි අඩුවක් වෙනවා නම් වැරද්දක් වුණා නම් ඒවට කැමති නැහැ. හරි. ඒ පක්ෂ පැත්තෙනුත් හිතලා පෞද්ගලික ජීවිත පැත්තෙනුත් හිතලා එහෙම දේවල් තියෙනවා. ඒක සාධාරණ ඒක. නමුත් මේ වගේ තැනකදී බලන්නේ කොහොමද මේ ඉවරයක් කරගන්නේ? හොඳයි අපි කෙටි විරාමයකට යමු වෙනවා. නැවතත් විරාමයෙන් අනතුරු යාලෙත් අපි හමු වෙනවා. තුල්සයාට සජීව සංවාද. බැරිතෙක් පෙස්රින තුන්සේ හැට සජීව සංවාදය සමගින් මේ මාක්ස්වාදී විප්ලවය කියන එක තාමත් බුදුමන්ල විශ්වාස කරනවා. මොකද දැන් අපි මෑත කාලයේ දකින්නේ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ආපු එහෙම පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ විප්ලවය ගැන කලින් කතා කරාට තවමත් ඒ විප්ලවය කියන එක විශ්වාස කරනවා. නැත්තම් විප්ලවය වෙනත් ස්වරූපයක් ඔබතුමන්ලා හිතනවාද දැන් මේක වෙනස් වෙලා කියලා? ලෝකයේ වගේම විප්ලවය කියන එකට තවදුරටත් පවතින්න පුළුවන් කමක් තියෙනවා කියලා හිතනවාද? මෙහෙම ඒක ටිකක් සංකීර්ණ සහ ගැඹුරින් කතා කරන්න ඕන මාතෘකාවක් ඇත්තටම. ඒ කියන්නේ දැන්
විසිවැනි සියවසේ තමයි අපි දැක්කේ අපි කවුරුත් සමාජවාදී විප්ලව. කියන්නේ 1917න් සෝවියට් දේශයේ රුසියාවනේ පටන් අරගෙන ඊට පස්සේ නැගෙනහිර යුරෝපයේ රටවල් පද්ධතියකුත් දෙවන ලෝක යුද්ධෙත් එක්ක වෙනම ආකෘතියකින් සමාජවාදී වෙලා ඉන් පස්සේ 48 චීනය වෙනත්ම ක්‍රමයකට ඔහොම ඉස්සරහට ආපු එකක් තියෙනවා. හැබැයි 1979න් පස්සේ ඒ කියන්නේ නිකරගුවානු විප්ලවය කියන විප්ලවයෙන් පස්සේ අද තා වෙනකන් ලෝකේ කොහෙවත් විප්ලවයක් වෙලා නැහැ. ඒ කියන්නේ සමාජවාදී විප්ලවයක් වෙලා නැහැ. නෑ විතරක් නෙමෙයි දැන් 89න් පස්සේ බර්ලින් තාප්පය බිඳ වැටීමත් එක්ක තිබුණු රාජ්‍ය පද්ධතියත් කඩාගෙන වැටෙනවා. චීනය යම් ක්‍රමයක් තියෙනවා, කියුබාව යම් ක්‍රමයක් තියෙනවා, වියට්නාම යම් ක්‍රමයක් තියෙනවා. එහෙම තිබ්බත් ඇත්තම තියෙනවා මේ දැන් තියෙන අපි කියන ධනවාදී සමාජ ක්‍රමය මේක පුරා ලෝකේ පුරා පැතිරලා විසිරලා තියෙන්නේ. ප්‍රශ්නත් ගොඩක් තියෙනවා. පරිසර ප්‍රශ්න ගත්තත් දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා තියෙන මේ ක්‍රමයේ ඇතුළේයි අර මේක ශ්‍රමය සූරා කරනවා විතර නෙමෙයිනේ පරිසරයත් කොල්ලකාගෙන අධික ලාභ ගොඩගසා ගනිමින් යන්නේ. පරිසර උෂ්ණත්වය ඉහළ යමින් තියෙනවා. කාබන් මුදාහරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. සජාතීන්ගේ සංවිධානයේ මේ පරිසර විද්‍යාඥයන් ප්‍රකාශ කළා 2030 වෙනකොට සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කින් පරිසර උෂ්ණත්වය වැඩි කර නොගැනීමේ වගකීමක් තියෙනවා කියලා ලෝකෙට. ඉතින් චීනයත් එකෙන් අයින් වෙලා ඉන්නේ. චීනේ ගමන යන්න ඒගොල්ලෝ ඒ කතාවට එකඟ වෙලා නැතුව වැඩ කරගෙන යනවා. ඇමරිකාවත් එහෙමයි. එතකොට ලොකු ප්‍රශ්නයක් මේක. ඉතින් ඒව ඇවිල්ලා මේ පන්ති ප්‍රශ්නම නෙමෙයි. නිර්ධන පන්තියේ ප්‍රශ්න නෙමෙයි, කම්කරු පන්තියේ ප්‍රශ්න, වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි. මේක සමස්ත පෘථිවියේ ප්‍රශ්නයක්. නේ? මිනිසාගේ විතරක් නෙමෙයි, ගහකොළ නේද? අනිකුත් සතා සිව්පාව මුළු හැමෝගෙම මේක ප්‍රශ්නයක්. කාලගුණ විපර්යාස, දේශගුණ විපර්යාස, අනිත් එක ලංකාව මේකේට අදාළ කමකුත් තියෙනවා. ලොකුවට. ඉතින් මේ කියන්නේ අලුත් ප්‍රශ්න තියෙනවා. අද වෙනකොට අර්බුද වැඩි වෙලා තියෙන්නේ. ඇති නැති පරතරය ගොඩාක් ලෝක මට්ටමින් ගත්තම විශාල එකක්. ඉතින් මේ ප්‍රශ්න මේ ක්‍රමය ඇතුළේ ඇති වෙලා තිබුණාට ආයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ලෝකේ පුරාම වමේ ව්‍යාපාරවලත් ප්‍රශ්න. වමේ ව්‍යාපාරත් සමත් වෙලා නැහැ මේ අර්බුදයෙන් බේරා ගැනීමට සමත් බලවේගයක් බවට පත් වෙන්න. ඉතින් ඒක ලෝකේ පුරා දැනට තියෙන. ඇයි ඒකට හේතුව? කියන්නේ වමේ ව්‍යාපාරවල නියැලෙන්නන් මේක පිළිබඳ හරි අවබෝධයක් නැතිකමද? එහෙමත් නැත්නම් කොතනද ප්‍රශ්න තියෙන්නේ? දැන් සාමාන්‍යයෙන් කියන්නේ නම් ධනවාදයේ කෙලවර ධනවාදයෙන් ඉවර වෙනකොට සමාජවාදය එනවා කියන එකනේ. හැබැයි දැන් සමාජවාදී අර මතය කියන එක යටපත් වෙලා නැවතත් මේ කැරකෙන්නේ එකම තැන මේ ධනය සෙවීමේ බලය සෙවීමේ එකක් ඇතුළේ තමයි මේක කැරකෙන්නේ. ඇයි මේ වමේ ක්‍රියාකාරකම් මේ විදිහට මෙහෙම යටපත් වෙලා තියෙන්නේ? කියන්නේ වම සම්බන්ධ බලාපොරොත්තුව එක්තරා ප්‍රමාණයකට බිඳ වැටුණා ලෝකයේ ඇතුළේ. සෝවිත් දේශයේ කඩාගෙන වැටීම, ඒ වගේ අභ්‍යන්තර තිබ්බ ගැටලුයි බාහිරෙන් වෙච්ච බලපෑනුයි එක බිඳවැටීමක් තියෙනවනේ. ඒ බිඳවැටීමත් එක විශ්වාසය පළුදවීමක් තියෙනවා. විශ්වාසය පළුදවීමක් තියෙනවා. ඉතින් ඒක නැවත ගොඩනගා ගන්නවා කියන එක ලේසි නෑ. අලුතෙන්ම දෙයක් නම් ඒක ලේසි. දැන් අපි සම්බන්ධ ප්‍රශ්න ගන්නකෝ. අපිටත් දැන් අවුරුදු අපිට 50කට 50ක් වෙනවනේ ජනතා විමුක්ති පෙරමුණට. එතකොට දැන් අපි 65 එනකොට 71 කාලේ වෙනකොට තිබුණු නැවුම්කම ඒක අපි මුණ දීපු ප්‍රශ්න ගැටලු ඒ ඔක්කොමත් එක්ක නැවුම් නැහැනේ. මිනිස්සු කැඩිලා ගිහිල්ලා, දාලා ගිහිල්ලා, බිඳ වැටිලා, මැරිලා නේ. එතකොට මේක බැරිද වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒ වගේ ලෝක පරිමාණයෙන් ගත්තමත් එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් තිබුණු මොඩල් එක මොඩල්ස් තිබුණු
පාවිච්චි කරපු සමාජවාදය බිඳවැටීම අපි පිළිගන්න වෙලා තියෙනවා. 20 වෙනි සියවසේ සමාජවාදී බිඳවැටුණා. එතකොට 21 වෙනි සියවසේ සමාජවාදයක් ගැන තමයි දැන් අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ඒකෙන් දශක දෙකක් ගිහිල්ලා ඉවරයි. මෙහෙම අර්බුදයකුත් තියෙනවා. එතකොට අපිට අලුත් උත්තරයක් හොයන්න ඕනේ. පරණ සමාජවාදී කතාව හරියන්නේ නැහැ. ඒක ලෝකේ ඉවරයි. එතකොට අලුත් එකක් කියලා කියනකොට හරි ඒක නිකන් වචනේ අලුත් උනාට හරියන්නේ නැහැ නේ. දැන් ඒකයි මම කිව්වේ මේක ටිකක් අපිට වෙලාව තියෙනවා නම් හොඳයි තව ටිකක් කතා කරමු. දැන් හිතන්න මෙහෙම දැන් මේ බිඳවැටීම සම්බන්ධ ප්‍රශ්න කතා කරද්දී මේක අපිටත් අදාළයි. අර දැන් අපි හිතමු දැන් අපි ඉස්කෝලේ ළමයෙක්ගෙන් අහනකොට මේ ඔයා ලොකු වුණාම කවුරු වෙන්න කැමතිද කියලා වගේ උත්තර දෙනවනේ. හරි මාධ්‍ය වේදිනියක් වෙන්න ඉල්කා වගේ එහෙම මගේ දොස්තර කෙනෙක් වෙන්න එහෙම ඒක තියෙනවා නිකන් ඒක පුජ්‍යලවාදයක් තියෙනවා. හරි එතකොට ඔය සමාජවාදී රටවල් වල ටිකක් පුජ්‍යලවාදයට තිබ්බ ඉඩ අඩුයි කියලා අදහසක් අපි අහලා තියෙනවා. රූපරජිනී තරගයක්වත් තිබ්බේ නැහැ. මතකනම් සෝවියට් දේශයේ බිඳවැටිලා ඉස්සෙල්ලම රූපරජිනී තරගයක් තියෙනකොට මොන තරම් ඒක සාකච්ඡාවක් බවට පත් වුණාද? එහෙම එකක්වත් තියලා නැහැනේ. එතකොට එන ඉතන අඩුපාඩුවක් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඊළඟට දැන් ඔය අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා දැන් අපි මෙහි ලංකාවේ වුණත් කරන සාකච්ඡාව බහුතරය කැමැත්තනේ. ගොඩක් වෙලාට ගන්න බහුතරය කැමැත්ත. එතකොට සුළුතරය දැන් අපි හිතමු කොට්ටාස ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කරද්දිත් ආපු ප්‍රශ්නේ අපි පෙනී හිටියා ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිහිල්ලා යම් ලිබරල් ලක්ෂණ ලිබරල්වාදය කියලා තියෙනවනේ. ඒ කියන්නේ බහුත්වවාදය විවිධ අයටත් ඉඩ තියෙනවා. විවිධ කණ්ඩායම් වලට විවිධ සංස්කෘතීන් විවිධ ජනවර්ග වලට ඉඩ තියෙනවා. ඒක අපි කොහොම පාර්ලිමේන්තුව මේ හැමෝම නියෝජනය වෙන එකක් වෙන්න ඕන. ඒක ප්‍රජාතන්ත්‍රවාදයෙන් විතරක් කරන්න බෑ. බහුතරය කැමැත්තෙන් විතරක් ඒ හැමෝටම ඉඩ දෙන්න බෑ. ඒ කියන්නේ ඔබතුමාලා සාම්ප්‍රදායික වම කියන එක පැත්තකින් තියලා අලුත්ම මොඩල් එකක් මේකට සොයමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ දැන් ආණ්ඩු සහෝදරයා කිව්වා පාර්ලිමේන්තුවේ ඔය ඡන්ද ක්‍රමයේදී විවිධත්වයන් තියෙන මේ කවුරුත් නියෝජනය වෙන විදියක් ඕන. හලන්න නෙමෙයි ඕන. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ඒක ඉන්නේ ලිබරල්වාදී. හරි. ඊළඟට එතකොට දැන් අපෙන් අහන්නේ ඔයගොල්ලෝ කවදා හරි රාජ්‍ය බලය පිටවම අනිත් පක්ෂවලට ඉඩක් තියනවද කියලා ඇයි අරහේ අහනවනේ? කො කියුබා එහෙම එකක් නැහැ. චීනය එහෙම එකක් නැහැ. චීනය අදත් කොමියුනිස්ට් පක්ෂය වෙන ඒවා නැහැ. එතකොට සෝවියට් දේශෙත් එහෙමයි. දැන් ඊතර ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ බලය ගන්නකොට එහෙම ඒවා තිබ්බෙත් නැහැ. සාර්වවාදීනේ තිබ්බේ. හරි. ඒගොල්ලෝ බලය ගන්නකොට එහෙම ඒවා තිබ්බෙත් නැහැ. එහෙත් තිබේ ඒකාධිපති තනි ඒවා. සාර් කියන්නේ තනි පාලනයක් නේ. නමුත් අපේ රට වෙනස්නේ. අපේ රටේ බහුපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙලා ඒවා මිනිස්සු අත්හදා බලලා ඒවා තුලින් ආණ්ඩු මාරු කරගෙන වෙන යන ක්‍රමයක් තියෙනවා. ඔබතුමන්ලා මේ එතකොට දැන් අපේ මම කියන්නේ අපෙන් ඇහුවොත්ද ඔයගොල්ලන්ගේ පාලනයක් යටදී බහුපක්ෂ ක්‍රමයක් තියෙනවා. ඔව්. ඔව්. එතකොට ඒක රුසියාවේ කතාව නෙමෙයි. චීන කතාව නෙමෙයි. මොකද ඒවා එනකොටත් ඒවා බහුපක්ෂ ක්‍රමයක් අත්හදා බලලා තිබ්බේ නැහැ. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදීව මේ බලය හුමාරු වෙන ක්‍රමයක් තියෙන එක හොඳයිනේ. අරවත් ඇඟවල එහෙම තිබ්බේ නැහැ. එනකොටත් තිබ්බේ නැහැ. හරි දැන් අපේ මේ තියෙනවා. එතකොට අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. සහ විවිධ ස්වරූපයක් විවිධ කණ්ඩායම් ඉන්නවා නේ. එතකොට ඒ ප්‍රජාවන් අත්තරින්න බෑ. ඒ නිසා දැන් අපිට අර පුජ්‍යලවාදී අදහස හරි ඒ කියන්නේ පුජ්‍යලයක් ලෙස වර්ධනය වෙන්න තියෙන ඉඩ විවිධ කණ්ඩායම් ලෙස කටයුතු කරන්න තියෙන ඉඩ එතකොට ආර්ථිකයේ සමානාත්මතාවය හරි ඒ කියන්නේ මේ මොකද්ද රජය ඔක්කොම අත්පත් කරගෙන කරන කතාවක් නෙමෙයි අර රටවල එහෙම තිබ්බනේ රජය තමයි මූලික වෙලා තියෙන්නේ එතකොට හැබැයි මේමයි නිෂ්පාදනයේ සමාජීයකරණය සමාජීය කිව්වම පෞද්ගලික මේ කාටද රජය කියන කතාව නෙමෙයි එතකොට නිෂ්පාදනයේ සමාජීයකරණයක් ගැන අපිට හිතන්න ඕන ආර්ථිකයේ සමානාත්මතාවයක් අවස්ථා තියෙන විදිය අර බහුත්වවාදී ලක්ෂණ පුජ්‍යලවාදී ලක්ෂණ කැටි කරගත්ත අලුත් එකක් ගැන අපි හිතන්නේ නැත්නම්
අර අසාර්ථක වෙච්ච එකේම තමයි අපි ආපහු ඉන්නේ. ඒ අසාර්ථක වෙන්න බලපෑවන්නේ දැන් අපේ විදියට සහෝදරය කිව්වනේ සෝවියට් දේශයේ යන ක්‍රමේ වැරදි කියලා 65 වෙනකොටම කිව්වනේ. ඒ කාලේ කවුරුත් ඔය කතා කරේ නැහැ. හරි. ඉතින් ඒ නිසා අපි ජනතාවත් එක්ක වෙනසක් ඉල්ලන ජනතාවත් එක්ක අපි අලුත් සාකච්ඡාව ගොඩනගමින් ඉන්නේ. ගොඩනගන්න ඕන. මේ පක්ෂත් එක්ක දැන් අදත් තිබ්බ එහෙම වැඩසටහනක්. ඒ ඒ ඒ ඒ අලුත් සාකච්ඡාව ඇතුලේ කෙනෙක් කිව්වොතින් ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දැන් මේ වමේ බලවේගත් අනිකුත් දක්ෂිණාංශික මතවාදය දරපු අනිකුත් පක්ෂ වගේම තමයි දැන් මේ 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 වෙනස වෙනස් කිරීම හරහා මේ කරන්නට යන උත්සාහය හරහා සිද්ධ වෙන්නේ ඕනොත් අර වගේම පක්ෂ බවට පත් වෙන එක. එතකොට තවදුරටත් අර කතා කරපු වමක් නැහැ. තවත් දේශපාලන පක්ෂයක් තියෙනවා. ඒ දේශපාලන පක්ෂය ඇතුළේත් ඔය සියලු දෙනාට අවකාශය තියෙනවා. දැන් ඔකමනේ අනිත් පක්ෂවලත් තියෙන සියලු දෙනාට අවකාශය තියෙනවා. එතකොට මේක වෙනසක් නැහැ නේද කියන තැනට ආවොතින් මොකද උත්තරේ වෙන්නේ? වෙනස කියන්නේ මෙහෙමයි. දැන් අද ට්‍රම්ප් ගන්නකො එතකොට අපි ගමුකු රුසියාවේ පුටින්ලා චීනේ නායකයා අපි ආසියාවේ මෙහෙට දාලා ගත්තොත් මෝදි වගේ කෙනෙක් ඒ වගේ ඒගොල්ලෝ එක්තරා දේශපාලන ඒකාධිපතිත්වයක් ගොඩනගපු ස්වරූපයක් කරනවා අන්ත දක්ෂිණාංශික හැඩයක් සහිත ඒ කියන්නේ දේශපාලන ඒකාධිපතිත්වයක් එහෙම ගොඩනගා ගනිමින් තමයි අර නිදහස් ආර්ථිකයේ ලිබරල් ආර්ථිකයේ දුවන්නේ නව ලිබරල් ආර්ථිකය කියලා කවුරුත් මේ පාවිච්චි කරන වචනේ. ඒක දුවන්නේ නැන්නේ අරම එකක් තියන්නේ. දැන් ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ එන්නේත් ওই වගේ කතාවකටනේ. ඒකාධිපතිභාවයක් දේශපාලනයේ තියා ගනිමින්. එතකොට අර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඒකේ නැහැ. ඒකාධිපතිවාදයක් තියෙන. ඒකාධිපතිවාදයක් ඇතුලේ නිදහස් වෙලඳ පුළ හදන එක. එහෙම ගියේ. දැන් මේ අපි කතා කරන්නේ ඒක නෙමෙයි. හොඳයි අපි තවදුරටත් ඒ පිළිබඳව කතා කරමු. අපි කෙටි විරාමයකට යන්නට අවශ්‍ය විරාමයෙන් අනතුරු යන්නේ තමයි 360 සජීව සංවාදය. ඔබයාලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් ජනතා විමුක්ති පෙරමුණට මේ මෑත කාලයේදී අපි දැක්ක මේ අයවැය සම්බන්ධව ඔබතුමන්ලා කොයි වගේ ප්‍රතිපත්තියක්ද ගත්තේ කියන කාරණේ. දැන් මේ ඒ ඒ තීන්දුව తీරනත් එක්ක ඒ කියන්නේ ඔබතුමන්ලට ඕන ඔබතුමන්ලා කැමති නැහැ මේ පවතින පාලනයට. ඒ නිසා තමයි ඔබතුමන්ලා අයවැයදිත් ඒ වගේ තීරණයක් ගන්නෙ. හැබැයි මේ පාලනය වෙනස් කරගන්න ඔබතුමන්ලට අවස්ථාවක් ලැබුණා. ඔබතුමන්ලා ඒකට යම් යම් හේතු කාරණා දැක්ව අපි මේ විදිහට මේක වෙනස් වුණාට කැමති නැහැ ආදී වශයෙන්. නමුත් ඒ ඒ ඒ ඒ අවස්ථාව වෙන විදිහකට හෝ ප්‍රයෝජනයට ගන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද? මේකයි ප්‍රශ්නේ. දැන් අපි අපිට විප්ලවවාදී වෙන්නත් ඕන. වාමාංශික වෙන්නත් ඕන. නමුත් අපි 88 89ක් 71ක් නිර්මාණය කර නොගන්නත් ඕන. ඒ කියන්නේ අපි පාලකයන්ට ඉඩ තිබ්බොත් පවතින ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව උල්ලංඝනය කරමින් කටයුතු කරන්න. ඒක කෙලවර වෙන තැන අපි දන්නේ. ඒක අපෙන් වෙන්නත් පුළුවන් කෙලවර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි බොහෝ දුරට උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ජනයාගේ කැමැත්ත සහිතව තියෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාව ජනයාගේ කැමැත්තෙන් වෙනස් කරගන්න. ඒ වගේ මොකක් හරි දැනට තියෙන රටාව පාලකයන්ට කඩලා කඩන්න අපි ඉඩ හැරියොත් ඒක පෙරලා බලපාන නිසා ඒක දුටු පළවෙනි තැනින්ම ඒක නතර කරන්න. ඒ අවශ්‍යතාවය අපිට තියෙනවා තදින්. මොකද ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් අපි අප්‍රේල් සමරුව කරා. හරි. 10,000ක්නේ මැරිච්ච අය. ඒ 10,000 කියන්නේ සමාජයේ මේ මතු වෙලාපු අංකුර සමාජ වෙනසක් පිළිබඳ අලුත් බලාපොරොත්තු තිබ්බ අය. දැන් ඊට පස්සේ 60,000ක් කියලා කියනවා. මේ අමාරුව අපි ඒ අමාරුව ගැන අපිට හිතන්න තියෙනවානේ. ඒ 60,000 කියන්නේ සමාජයේ වෙනසක් ඉල්ලපු මිනිස්සු. හරි. අනිත් එක ඒ 60,000 මැරෙන්නේ අවුරුදු 4ක් වගේ කාලයක් ඇතුළත. ඊළඟ අර 30,000 ගත්තොත් අපි දැන් උතුරේ කතාවත් එක ගන්නවානේ. ඒගොල්ලන්ගේ අරමුණට අපි එකක නැති වුණාට ඒත් වෙනසක් ඉල්ලපු මිනිස්සු.
ඒත් වෙනසක් ඒ අරමුණට අපි එකඟ නැහැ ඒක වෙනම කතාවක් හරි දැන් අපේ අරමුණටත් එකඟ නැති අය ඉන්නේ නමුත් මේ ඔක්කොම එකතු කරලා ගත්තම අපි එක්තරා ගත්තම රට කියන්නේ සෝම් පිට්ටනියක මේ තැන් තැන් වල ගෙවල් හදන් ජීවත් වෙනවා වගේ නේ අපි ඉන්නේ මේ ආයතන ඔක්කොම අපි ගොඩනගලා තියෙන්නේ මේ සෝම් පිට්ටනියක වගේ කියලා ඒ ඔක්කොම අපි එකට හිතලා බැලුවොත් ඉතින් අපිට වගකීමක් තියෙනවා සමාජ පරිවර්තනයක් කරගන්නත් ඕන. හරි. ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කරගන්නත් ඕන. ජනයාගේ කැමැත්ත මත පදනම් වෙලා මේව කරගන්නත් ඕන. ඒතර පාලකයෝ ප්‍රජාතන්ත්‍ර විරෝධීව වැඩ කරන්න අඩිය තියෙනකොට අපි පොඩ්ඩක් ගැස්සෙනවා ඒකට. අපි ගැස්සෙන්න ඕන. මොකද අපි බැට කාලනේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපි නිතරම බලනවා තියෙන ව්‍යවස්ථාවක් හරි මොකක් හරි වෙනස් කරගන්නවා නම් ඒක ජනතාව මත කරුණු කියලා දැන් බලන්න විසින් සංශෝධනයේ කතාව අපි කොච්චර කියනවද රටට කියනවා කරුණු කියනවා කරුණු ජනාධිපති ක්‍රමය අයින් කරගන්න. එතකොට මේ ආණ්ඩුවක් මාරු කරගන්න අවස්ථාවක් තිබ්බට ඒක පවතින ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය උල්ලංඝනය කරලා නම් කරන්නේ අපි ඒකපර ඒක ගැන සියවරයක් හිතනවා. එවැනි මාවත් ඕනේ නැහැ. ඒක දැල්ලෙම කඩලා දාන්න ඕන. එවැනි මාවත්. ඉතින් ආණ්ඩුවක් මාරු කරගන්න ඕනකමක් තියනවා වගේම එවැනි කාරණාත් අපි සැලකිල්ලට ගන්නවා. දැන් ඇත්තටම ඒ වැඩේම ඕනනම් කරන්න පුළුවන් දැන්. වෙන ක්‍රමයක් තියෙනවා. ඒ වැඩේම කරන්න පුළුවන් දැන්. ඒ කියන්නේ නීති විරෝධීව, ඒක නීති විරෝධී කියලත් ඇත්තටම අධිකරණෙත් කියවන්නේ. හරි. දැන් ඒ ගත්ත උත්සාහය මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරලා ආණ්ඩුවක් හදලා දීලා පහුගිය ජනවාරියට පහුවෙච්ච ගමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරණයක් තියන්නේ. තියලා එතුමා පහු ජනාධිපති වෙනවා. ඒ කියන්නේ පහුගිය ජනවාරියට පහුවෙච්ච ගමන් පහුගිය එක. එතකොට එතුමායි ජනාධිපති මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක්. ඔය පාරේ ගියේ දැන් ඔන්න ඉතින් නීත්‍ය අනුකූලයකට යනවා. නීති අනුකූලව යන්න පුළුවන්. හරි. එහෙම පාරක් හදා ගන්න පුළුවන්. එතකොට ඒකට තියෙන ක්‍රමය තමයි මහින්ද මහත්තයා එකඟ වෙන්න ඕන දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයව අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරන්න. ඒකනේ ඒ වෙන විදිහකට කරන්න ගියේ වැඩේ ඕනනම් දැන් එහෙම පුළුවන්. ඈ මෛත්‍රීව ඉදිරිපත් කරනවා මෛත්‍රීව දිනනවා. හරි එයා ජනාධිපති. ඊට පස්සේ පාර්ලිමේන්තුව නිසි කාලය ආවම විසිරුවනවා. මහින්දාගමේදී අර කරගන්න ගිය දේ කරගන්න පුළුවන් වෙන ක්‍රමයකට මම නම් විශ්වාස කරන්නේ මහමැතිවරණයකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙච්ච පාලනය කායනවා කියලා. දැන් ඔය විසිනේ සංශෝධනය ගැන කියද්දි කියනවනේ මේ මං කියන්නේ ඒකට බයම රනිල්. රනිල් දැන් ජනාධිපතිවරණය එළියලා ඉන්නේ. හරි. එතකොට නිකන් අපි බැලුවොත් රනිල්ද ජනප්‍රිය මහින්ද මහත්තයාද ජනප්‍රිය කියලා හිතුවොත් රටේ ජනතාවගේ පැත්තෙන් අපි කියන්නේ රනිල්ට වඩා ඉදිරියෙන් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඉතින් ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. ඒ ආකාරයෙන් ගත්තොත් අපිට බෑනේ එකපාරට ආණ්ඩුව හදන්න. ඉතින් අපි කල්පනා කරන්නේ අපිට දිනන්න පුළුවන් කියලා ජනතාවට දැනෙන තැනකට අපි ඉස්සෙල්ලා එන්න ඕන. දැන් අපිට පුණ දෙන ප්‍රශ්නේ තියෙන දිරුක අපිට මේ දැන් අපිට හොඳ කොච්චර කතා කරගෙන හිටියත් අපි කියන ඡන්ද නැහැ. ඡන්ද ඉදිරිච්චකම හැමදාමාන ප්‍රශ්නේ. කොහොම ඡන්ද? හේතුවක් තමයි මේ මිනිස්සු තාම හිතන්නේ අපි දිනයි කියලා. හරි. හිතන්න සාධක නැහැනේ. නිකම්ම හිතන්න බෑනේ නිකම්. මේ අවකාශය හිතන්න බෑ. එහෙනම් අපි දැනට ඉන්න තැනින් යම් ඉස්සරහකට එන්න ඕන. කාට හරි අපිව දිනවන්න ඕන නම් මේ ඉන්න තැනින් ඉස්සෙල්ලා පියවරක් තියලා මිනිස්සුන්ව පෙන්වන්න ඕන. දැන් රයිට්. ඒගොල්ලෝ එනවා. දැන් හිතන්න අපි මන්ත්‍රීකම් 41ක් ගත්ත වෙලාවේ මිනිස්සු හිතුවනේ දීපික දිනයි තව ටික දවසකින් ඉස්සරහට එයි කියලා. හරි. ඒක වෙනම තත්ත්වයක්. ඒතකොට දැන් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ප්‍රමාණයක් තියෙනවා. මම මේ ඡන්ද පැත්තෙන් ගත්තේ. හරි. තියෙනවා. ඊළඟට ගත්තම දැන් මේක සැලිතු මට්ටමින් අපි වැඩි කරගන්නවා නම් එතකොට මිනිස්සුන්ට හැඟීමක් එනවා දැන් ජේපේ ඉදිරියට යන දිනයි. ඒ පැත්තට යනවා කියලා. හරි. දැන් බලන්න එකක් තිබ්බ මන්ත්‍රීකම් පාර්ලිමේන්තු මේ පැත්තෙන් ඈ ගන්න. මේ පැත්තෙන් ගන්න එකෙන් කිසිසේත් අදහස් වෙන්නේ තවත් පැති පිළිබඳ මේ අත්තරලා අපි ඉන්නේ කියලා. මොකද දැන් ඔය වාමාංශික කට්ටිය පාර්ලිමේන්තුවාදී වෙලා අපි ඡන්ද කරන කතාව එකක් තිබ්බා.
පාලිමේතු දහයක් වුණා දාසයක් වුණා ද පේනවනේ ඉදිරියට ඉදිරියට හතලිස් එකක් වුණා සන්ධානය ඇතුළේ තමයි හතලිස් එක වුණේ ඉදිරියට එතනින් පස්සේ පස්සට 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 දැන් ඕනකමක් තියෙනවා අපිට මේක ආපහු අනිත් පැත්තට මාරු කරන්න ඒ මාරු කරගන්න ක්‍රියාව අමාරුයි මෙන්න මෙහෙම ඒ කියන්නේ ඉස්සෙල්ල සමාජයේ දේශපාලනික කියවීමක් තියෙන අය ඒ කියන්නේ මෙහෙම අය ඒගොල්ලන්ගේ හෙට කෑම වෙල පිළිබඳ ප්‍රශ්නේ නැහැ ඒගොල්ලන්ට ඊට වඩා දේශපාලන පැත්ත ගැන හිතනවා ඒ දේශපාලන කියවීමක් තියෙන අය අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ඉන්න තැනින් පියවරක් අපි තිබ්බොත් ඊට පස්සේ පුළුවන් අර දේශපාලනික ලොකුවට කියවීමක් නැති ඉදිනදා ජන ජීවිතේ හැප්පෙමින් හෙට ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන ජනයාව ආකර්ෂණය කරගන්න. එහෙනම් මේ පියවර අපි පන්නන්න ඕන. කොහොම හරි පන්නන්න ඕන. හරි. දැන් මොකද අර ජනතාවට හෙට උදේ ළමයිට කන්න දෙන්නේ කොහොමද කියන කෙනාට කවුරු හරි ඇවිල්ලා ආධාරයක් කරොත් එයා ඒක බාර ගන්නවනේ. ඒක එයාගේ වැරද්දක් නෙමෙයිනේ. එතකොට ඒගොල්ලෝ නිතරම කැමති දිනන කෙනෙකුට උදව්වක් කරන කෙනෙකුට ඡන්දෙ දෙන්න. ඒ අයත් එක්ක සම්බන්ධ. ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඒක තත්ත්වයක්. ඉතින් අපි ඒ අය ඔව් දැන් ජීප එක එක්ක යන්න අපිට පුළුවන් කියන තැනට අපි ගන්නෙ නැත්තම් අපි කොච්චර කතා කරත් ප්‍රශ්නේ තමයි. ඉතින් අපිට ආණ්ඩු මාරු කරන්නත් ඕන ඇත්ත. අපි ඉස්සරහට එන්නත් ඕන අපි දිනන්නත් ඕන දැන් රට ගලවා ගැනීමේ ආණ්ඩුවක් ඕනලා තියෙන්නේ රට දිනවීමේ ආණ්ඩුවකට කලින් දැන් ඕන කරලා තියෙන රට ගලවා ගැනීමේ ආණ්ඩුවක් හරි ඉතින් අපි ජනතාවට කරුණු කියලා උත්සාහ කරනවා ඒ සඳහා හොඳයි අපි නැවතත් අපේ අවසන් විරාමයට යමු විරාමයේ නමතු යලිත් 360 සජීව සංවාදය නමයි ඔබයාලිතෙක් පන්නේ 360 සජීව සංවාදය සමගින් 20 වෙනි සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ඉතා ඉක්මනින්ම ගන්නවා කියලා තමයි ටෙල්වින් සිල්වා මහත්මයා සඳහන් කරේ. මොකක්ද ඇත්තටම 20 සම්බන්ධයෙන් කරන්න යන්නේ? එකක් අපි උපරිම උත්සාහ කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයව රනිල් වික්‍රමසිංහ මහත්තයව TN එක එකඟයි 20 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරගන්න එකඟ කරගන්න. මේ තියෙන දේශපාලන බෙදීම්වල ස්වරූපය අනුව සහ අභ්‍යන්තර මේගොල්ලන්ගේ තියෙන ගැටුම්වල ස්වරූපය අනුව මේ තියෙන අවිනිශ්චිතකම ඇතුළේ තාමත් අපි කල්පනා කරනෝ මේ විවිධ පාර්ශ්වයන් 20ට පසුබහි කියලා. එහෙම නැත්නම් එකඟ වෙයි කියලා. කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඒ විශ්වාසයෙන් තාම වැඩ කරගෙන යනවා. මේ කාරණාව සම්බන්ධව දැන් රටට පේන්න විපක්ෂ නායක නිල නිවසේ පවත්වපු සාකච්ඡාවට අමතරව පාර්ලිමේන්තුවේදීත් ඔබතුමන්ලගේ පක්ෂේ නායකයා සහ මහින්ද මහත්තයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා කියලා සඳහන් වුණා. එතකොට මේ 20 වෙනි සංශෝධනය සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහත්මයා අප්‍රසිද්ධියේ එකඟ වෙච්ච එකඟතාවයන් තියෙනවා. අපිත් එක්ක වෙනම ඔබතුමන්ලත් එක්ක තියෙනවා නම් කියන්නේ නැහැ නේ අප්‍රසිද්ධ කියන්නේ ඒවත් තියෙනවා මම කිව්වේ දේශපාලන පක්ෂවල විවිධ දේවල් තියෙනවනේ ඒ ඔක්කොම කියන්නේ නැහැ නේ කොහොමද අප්‍රසිද්ධියේ වුණා නම් මම දැන් මෙතන ප්‍රසිද්ධිය කියන්නේ නැහැ නේ ඒක කොහොමද හරි නමුත් අපිට තියෙන දේශපාලන මැනීම අනුව අපි හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මේකට කැමති විසට කැමතියි කියලා. නමුත් අපි ආහිතනවා එතුමාගේ මේ බලවේගය ඇතුලේ හිර වෙලා ඉන්නවා කියලා. අපේ මැනීම. එතකොට එතුමාගේ උවමනාව මේ තියෙන අර්බුදෙත් එක්ක සම්බන්ධ වෙලා යම් මොහතක ඉටු කරගන්න පුළුවන් කියලා දැනුනොත් වැඩේ කරන්න පුළුවන්. එතුමාගේ අරමුණ එතුමාගේ අරමුණ කියන්නේ ඉතින් ඔය ඔක්කොම පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා කියන ඔක්කොම කට්ටිය එතුමත් එක්කනේ ඉන්නේ.
තුමත් එක්කනේ දැන් බලන්න මහරගම ඡන්දේ දීපු විදිහ. ඒත් ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරන්න ඕනේ විශ්ස ඉදිරිපත් කළා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමේ එකගත්වය ගැනීම සඳහා ඔහුත් එක්ක වෙනම සාකච්ඡා කරලා අප්‍රසිද්ධ යෝජනාවලට එකඟ වෙලා ඒ විශ්ස සංශෝධනය කර ගැනීම කියන කාරණාව එතුමාගේ අභිප්‍රායන් ඉෂ්ට වෙන විදිහට සිද්ධ කරන එකද එහෙම නැත්නම් ජනතාවගේ පැත්තෙන් හිතලා තීන්දුවක් තීරණයක් ගන්න එකද මොකද ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ජනතාවට එක ඩීල් තේරෙන්නේ නැද්ද දැන් ඕගොල්ලෝ මෙච්චර කල් අපිට කිව්වා රනිල් එක්ක ඩීල් කියලා දැන් ඇහුව දැන් ඔය ඇහුවේ රනි මහින්දත් එක්ක ඩීල් නේද කියලා. එකත්. එකත්. ඩීල් නේද කියලා. ඉතින් කොහොම හරි මෙහෙමයි. අපි කල්පනා කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය ජනාධිපති නෙමෙයි. ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමයකට මාරු කරගන්නනේ. පාර්ලිමේන්තු ක්‍රමයකට මාරු කරගන්න. ඉතින් ඒක අපි හිතනවා අර මම අර කලින් කිව්ව බහුත්වවාදයට වැඩි දෙනාගේ කැමැත්ත ඒ ඔක්කොම එකට එකතු කරගත්ත තැනකට ඒක යන්න පුළුවන්කම තියෙන එතකොට. ওই විදිහටම වර්තමාන ජනාධිපතිවරයාත් එක්කත් සාකච්ඡා පවත්වනවාද? දැන් ඔය විශ්ස සම්බන්ධයෙන් එතුමාගේ දැන් එතකොට කාත් එක්කද එතකොට හරි දීගයක් යන්නේ දැන් ඔබතුමාගේම වචනෙන් කිව්වොත් මහින්ද මාත්‍යත් එක්කත් ඩීල් නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්කත් ඩීල් නම් නෑ ඔයා කිව්වේ ඩීල් කියලා මම නෙමෙයි ඔයා අරුව එහෙම ඩීල් එකක් තියනවාද කියලා මං කියන්නේ යම් කිසි ආකාරයකට එකඟතාවයක් තියනවාද මේ විදිහට මේ ඔක්කොම ඔක්කොගෙම එකඟතාවයන් එක්ක වැඩ කටයුතු කරන්නද ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ අපේ කාරණේනේ මේක අපේ යෝජනාව මං කලින් කිව්වේ අපේ යෝජනාව ජයග්‍රහණය කරගන්න බලවේග එකතු කරගන්න ඉතින් අපේ වැඩක්නේ එතකොට ඒවට සමහර අය එන්නේ ජාතික හේතුන් මත. සමහර අය එන්නේ තම තමන්ගේ පෞද්ගලික හේතුන් මත. හරි දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට තවත් කාලයක් දේශපාලනය කරගන්න ඕන කියලා අපිට තේරෙනවනේ. ඒ ඕනකම අපි බලනවා රටේ වුමනාවකට පාවිච්චි කරගන්න පුළුවන්ද කියලා. ඒක තමයි මේ දේශපාලනේ එහෙමනේ. හරි. ඉතින් අපි ජනතාවගේ කතාව ඔබතුමිය අහුවනේ. ඉතින් අපි කියන්නේ ජනතාවගේ කතාවට යන්න ඉඩ දෙන්න කියලානේ. මොකද්ද? ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවක් දෙන්න. දැන් අපේ ලංකාවේ ජනමත විචාරණය විතරයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදයකට යන්න තියෙන අවස්ථාව තියෙන්නේ. ලෝකේ සමහර රටවල් හුඟක් දේවල් වල දැන් මේ අධිවේගී මාර්ගයක් හදනවා නම් ඒකට ජනතාවගෙන් අහනවා හාද බෑද කියලා. එහෙම තියෙනවා. ඍජු ප්‍රජාතන්ත්‍ර. දැන් අපේ තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කතාවනේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. දැන් නියෝජිතය මේ පැත්තේ ඉරුමිනේ මේ පැත්තේ. එහෙම මාරු වෙනවනේ. දැන් අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන එක වල වැදිලානේ තියෙන්නේ. හරි. ඒතර මම කියන්න ගියේ අපි දැන් මේ කියන්නේ ඒකනේ ජනතාවට අවස්ථාවක් දෙන්න ජනමත විචාරණයකින් කැමතිද නැද්ද කියලා කියන්න. ඒක එතෙන්ට යන්න නම් පාර්ලිමේන්තුවෙන් මේක එතෙන්ට යන්න ඉඩ හදලා දෙන්න ඕන. ඒක කොච්චර ප්‍රජාතන්ත්‍රවාදීද? එහෙම ඉඩ හදලා දෙනවනම්. ඒතර තුනෙන් දෙක නොදී ඉන්නකන් ඒක හැදෙන්නේ නැහැ. කියන්නේ අපි කියන්නේ පාර්ලිමේන්තුවෙන් බ්ලොක් කරන්න එපා නතර කරන්න එපා ජනතාවට අවස්ථාවක් දෙන්න අපිත් කරුණු කියන්න අනේ මේකට පක්ෂ අයත් කරුණු කියන්න කරුණු කියලා ජනතාව තීරණය කරමු එතන වැඩ ඉවර කරමු හැමදාම නැත්තම් මේක කරනවා කියලා හැම ඡන්දකෙදීම පොරොන්දු වෙනවා එක්කෙනෙක්වත් කරන්නේ උටුවේ වාඩි වෙච්ච ගමන් ඉතින් දැන් බාන මෛත්‍රීපාල මහත්තයා එතුම යම් විදිහකට ඔබතුමන්ලත් එක්ක තිබිච්ච සාකච්ඡාවලදී යෝජනාවක් විදිහටවත් ඉදිරිපත් වුණාද යලි විධායක ජනාධිපති කෙනෙක් වෙන්න බැරි නිසා මේකට එකඟ වෙන්නම් නිල බලයෙන් නාමික ජනාධිපති ලෙස එතුමාව පත් කරන්නට එහෙම යෝජනාවක් නිල බලයෙන් වත්මන් ජනාධිපතිවරයා නාමික ජනාධිපතිවරයා බවට පත්වන්නේය කියලා එවැනි යෝජනාවක් මේ විස්තර දාන්න එතුමාගේ යෝජනාවක් තිබුණාද එහෙම ඒ වගේ අපිත් එක කියලා නැහැ අපිට නිකන් දූෂමාන ආරංචි කියන්නේ දූෂමාන ආරංචි එතුමා ශ්‍රී ලංකාවේ අය තමයි කියන්නේ එතුමාගේ පක්ෂයේ අය පාර්ලිමේන්තුවේ කඩකඩ ඉන්නකොට කියනවනේ ලොබි එහෙම කතා කර කර ඉන්නකොට ඉතින් ඒ වගේ කෑලි දාලා බලනවා ඒගොල්ලෝ හරි මොකද එතුමාට මොනා හරි කරලා තව වාරයක් ඉන්න ඕන මුලින් ලොකු ප්‍රජාතන්ත්‍රවාදියා වගේ මම හය පහ කරගත්තා කිව්වා ලොකු ටෝක් දුන්නා ඊට පස්සේ ටික දවසක් යනකොට ගිහින් ආයෙ ඇහුවා මට 6ද 5ද කියලා නේ දැන් අහන්න යනවලු මගේ පහ පටන් ගන්න කවදා ඉඳන්ද කියලා හරිද මරු බඩුවා ඉතින් කොහොම හරි
විස සම්බන්ධ ප්‍රශ්නේ අපි උත්සාහ කරන ඇත්තට මහින්ද රාජපක්ෂ මහත්තයා මේකට එකඟ කරගන්න එතුමට අමාරුකම් තියෙනවා කියලාත් අපිට තේරෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙතෙන්ට පසුබස්ස ගන්න මේක කරලා රටේ අලුත් පියවරක් අපි අත්දැක බලමු. මොකද්ද පාර්ලිමේන්තු පාලන ක්‍රමය. හැබැයි මේ පාර්ලිමේන්තු පාලන ක්‍රමය කියන්නේ කලින් එක නෙමෙයි. 78ට කලින් තිබ්බ එක නෙමෙයි. ඇයි? ඒක කේවල ක්‍රමය මත තියෙන එක. ඒතර මෙතන යෝජනා වෙන්නේ පාර්ලිමේන්තුවේ නියෝජිත වෙන ක්‍රමය, ඡන්ද ක්‍රමය අපි හදා ගන්න ඕනේ ඒකට හරියට. ඉතින් කොහොම හරි පරණ ඡන්ද ක්‍රමයට තමයි දැන් යනවා යන්න වෙන්නේ. විසර ගියත් අපිට යන්න වෙන්නේ පැරණි ඡන්ද ක්‍රමයට. අරකට අපි පිළිගන්නවා. රටේ ආණ්ඩුවේ යම් ස්ථාවරත්වයක් තියෙනවා. දැන් තියෙන මේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ඇතුලේ පොඩි අස්ථාවර බවක් තියෙනවනේ පාර්ලිමේන්තුවේ. ඒක රටට යම් ආකාරයක අහිතකර තත්ත්වයක් එනවා නම් අපි ලෑස්ති ඒකට පිළියම් යොදන්න. ඒකත් කරන්න ඕන. ඒවට අපි ඉඩ තියෙනවා. ඉතින් නමුත් මම කිව්වේ අපේ ටිල්ලින් සහෝදරයා කිව්වා වගේ අපි මේක මේ මාසේ වෙනකොට දෙකෙන් එකක් බේරගෙන අවසන් වෙලා ඊළඟට ජනාධිපතිවරණයට ලෑස්ති වෙනවා. එතනදී අර ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් වේවි කියලා කතාවක් කිව්වා. ඒක විහිළුවට කියපු කතාවක්ද නැත්නම් මේක හොඳට දැකලා මේ දේශපාලන කාරණා දිහා බලලා එහෙම හිතලා කියපු කතාවද නැත්නම් සභාවට දීපු කතාවක්ද? දෙපැත්තරම ගන්න පුළුවන්. ඒක සභාවටත් ලස්සනයි. ගෙදර අරුබුදයක් හදන්නත් හොඳයි. නේද? ශ්‍රන්ති රෝණට මේ ආසාව වැඩි වැඩියෙන් අපිට හදන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒකෙත් තියෙන පොඩි තත්ත්වයක් නෑ. අනිත් එක එහෙම අවස්ථා තිබිලා තියෙනවා. දැන් අරමුණ ගත්තොත් මහින්ද මහත්තයාගේ අරමුණත් එක ගත්තොත් අපිට ඒක ටිකක් දිග අරමුණක් පේනවනේ. ඒ අරමුණට ශිරන් දෙන්න ඕන හොඳයි. අවුලක් නෑ. කරගන්න පුළුවන් නම් අනිත් එක කරගන්න පුළුවන් නම් අනිත් එක මේවා දැන් අපි මෙහෙම කිව්වට අනිත් පක්ෂවලට අපේ මේ අපේක්ෂකයෝ තෝරලා දෙන්න අපි ඕන්නේ. නමුත් අපේ මැනීම් අනුව හරි මැනීම් අනුව මහින්ද මහත්තයා ඉතින් මම මේ මගේ යාළුවා ඒක මම උත්තරයක් කිව්වේ බලන්න උත්සාහයක් කරලා කියලා. ඒව නොවෙන්න බෙර රටක් නෙමෙයි මේක. ඒකත් මතක තියාගන්න අද කිව්වා කියලා. හොඳයි. ඔබතුමා කිව්වා මේ වලට කලින් අපි උත්තරයක් ලබා දෙනවා කියලා. අර පළාත් ඡන්දය සම්බන්ධවත් ඔබතුමන්ලා කිව්වා ඒ අවස්ථාව ජනතාවට ලබා දෙනවා කියලා. හැබැයි ඔබතුමන්ලට ඒක කරන්නට බැරි වුණා. අපි මේ වලට කලින් මේක උත්තරයක් දෙනවා කියපු එකටත් අපිට විශ්වාස තියාගන්න පුළුවන් දෙයකටවත්. අනිවාර්යයෙන්. මොකද අපිට ඊට හැර යන්න බෑ. 20 ප්‍රශ්නේ මේ වලින් හැර ගෙනියන්න බෑ. මොකද ඔක්තෝබර් වෙනකොට එනවනේ ජනාධිපතිතුමනි පස්සේ. හොඳයි. ඒ නිසා අපි ඒකට අනිවාර්යෙන් අපිට සූදානම් වෙන්න යම් මාස කිහිපයක්වත් අවශ්‍ය වෙනවා. අපේ දැනට එකතු කරන් ඉන්න එකඟතාවයේ තියෙන බලවේගත් එක්ක එකතු වෙලා අපි පොදු ව්‍යාපාරයක් විදියට ගොඩනැගීමක් කරගන්න තියෙනවා. අපිට වැඩ ටිකක් තියෙනවා. ඉතින් විසෙල්ලෙල්ලි දිගටම ඉන්න බෑ. දැන් සර්විස් ඉවර කරනවා. එතනින් පස්සේ ජාතික ව්‍යාපාරයක් හදාගෙන ඒ තුලින් ජනාධිපතිවරණ මුහුණ දෙන්න වැඩ පිළිලා සැලසුම් වෙලා තියෙනවා දැන්. හොඳයි. අපි බලමු තව ටිකක් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. බොහොම ස්තුතියි අද දවසේ දී තුන් සැරයට පැමිණීම පිළිබඳව. ඒ වගේම ඔබටත් ස්තුතිය අප සමග රැඳී සිටීම සම්බන්ධව අපි තවත් සතියකින් යලිත් හමු වෙනවා. සුබ රාත්‍රියක්.